අසරණ භාවයට පත් වෙච්ච පොලිසිය මහත්තුරු ඉන්නවා. මේ නායකයෝ වෙනුවෙන් පාලකයෝ වෙනුවෙන් කටයුතු කළා. ඒ නඩු වලට පටලැවිලා හිරේ ගියපු, ඒ වගේම නඩු තියෙන, ඒ වගේ බරපතල තත්ත්වයන් වලට පත් වෙච්ච අපේ රටේ පොලිස් නිලධාරී මහත්තුරු ඉන්නවා. ඒ නිසා අපේ රටේ පොලිසියත් මේකෙන් ගලව ගන්න ඕන. ඒ නිසා අපි දන්නවා පොලිසියේ සහයෝගය දැන් මේ වෙලාවේ ජනතාවට ලබා දෙන්න ඕන. අපේ රටේ පොලිසිය ජනතාවයි ආරක්ෂා කරන්න ඕන. මේ අර මම දැක්ක පහුගිය දවස්වල රනිල් වික්‍රමසිංහ අර පාර්ලිමේන්තුවේ අර පොත මේක මොකද්ද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පොත පෙන්නලා කියනවා මේක ආරක්ෂා කරන්න ඕනලු මම හමුදාව දානවලු හදිසි නීතිය දානවලු එහෙම හදිසි නීතිය දාලා මේ සමාජයේ පැවැත්ම තහවුරු කරනවා කියලා දැන් ඒ වගේ මේ වෙන කතාවක් දැන් මේ කියනවා මේ රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ ඇත්තටම මේ ඔහුට අපේ රටේ ඉතිහාසය ගත්තගෙන් පස්සේ ඔහුගේ ඉතිහාසය කියවගත්තගෙන් පස්සේ ਉਹ මේ රටට යහපතක් කරපු කෙනෙක් නෙවෙයි රට දෙකක් කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු කරපු කෙනෙක් ඉතිහාසෙ. ඒවා රටේ ඔය වාමාංශික ව්‍යාපාරය විසින් ඒවා සියල්ලක්ම පරාජයට පත් කළා. එහෙම නොවෙන්න අද මේ වෙනකොට ඊළමක් හැදෙනවා අපේ රටේ. අපි දන්නවා 2002 බලය අරගෙන කවුද LTTE එකේ නායකයත් එක්ක ගිවිසුම් ගහලා කලාප බෙදලා වෙන් කළා රටකට වෙනත් රටකට අවශ්‍ය කරන සාධක නිර්මාණය කරමින් තිබුණා. ඔය සෝල් හයිම්ලා එකතු කරගෙන නමුත් ඒවට එරෙහිව ඒ වෙලාවේ බරපතල විදිහේ දේශපාලන ව්‍යාපාර ක්‍රියාත්මක වුණා ඒකත් එක්ක ඔහුගේ ඒ ආණ්ඩුවට අවුරුදු දෙකකට වැඩි යන්න උනේ නැහැ ඒක කඩාගෙන වැටුණා ඊට පස්සේ සන්ධාන ආණ්ඩුවක් හැදුණා ඊට පස්සේ LTTE එක නැති කිරීම සඳහා රට දෙකඩ වීමේ අනතුර නැති කිරීම සඳහා අවශ්‍ය කරන දේශපාලන ක්‍රියාමාර්ග ඉතාමත් දුෂ්කර කොන්දේසි එක්ක තමයි ඔය වාමාංශික ව්‍යාපාරය ජාතික ජනබලවේගයේ ජනතා විමුක්ති පෙරමුණ අරගෙන තියෙන්නේ. අපි ඒ ඉතිහාසය කියව ගන්න ඕන. ඔවුන් මේ රට වෙනුවෙන් විශාල කැපකිරීමක් තමන්ගේ දේශපාලනේ උකහට තියලා තමයි අපේ රටේ රාජ්‍ය දෙකක් බවට පත් වෙන්න දරපු උත්සාහය ආරක්ෂා කර ගැනීම සඳහා ඒ වගේ විශාල කැපකිරීම් කරා වූ. ඒ නිසා ඔවුන් පිළිබඳ විතරයි දැන් සමාජයේ විශ්වාසය ඉතුරු වෙලා තියෙන අපිට ඒක තේරෙනවා දැන්. ඒ නිසා රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනවා නම් හමුදාව දාලා පොලිසිය දාලා එහෙම මේ හමුදා පොලිසිය දාලා කොහොමද මේ සමාජයක් පාලනය කරන්නේ? එහෙම බෑ. ඒක සිවිල් පාලනයක් වෙන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා ජනතාවට අවස්ථාව දීලා ඡන්දයක් දීලා ජනතාවගේ කැමැත්තට අනුව තමන්ගේ නායකයා පාලකයා රටේ පාලනය හදාගන්න අවශ්‍ය කරන අවස්ථාව දෙන එක තමයි රටේ සාමය සඳහා මේ වෙලාවේ ගන්න තියෙන එකම ක්‍රියාමාර්ගය. වෙන ක්‍රියාමාර්ග නැහැ. රටේ ජනතාවට අවස්ථාවක් දෙන එක. ඒක තමයි බොහොම ප්‍රජාතන්ත්‍රවාදී බොහොම නිදහස් ලෝකයේ පිළිගත් ක්‍රමය. එතකොට ඒ ක්‍රමයට යන්න ඕනේ. ඒ ක්‍රමයට යන්නේ නැතුව මොහු මේ ඡන්දෙන් පළවා හැරපු පුජ්‍යලයේ කොහොම හරි පාර්ලිමේන්තුවට ඇවිල්ලා අර ආතක් පාතක් නැතුව පාර්ලිමේන්තුවේ ඉඳලා දැන් ජනාධිපති වෙලා දැන් මේ සමාජයට රෙස්පෙක්ට් පෙන්වන්න පටන් අරන් තියෙනවා. උඹලා වහල් වගේ ඉඳපල්ලා පාරට බහින්න බෑ උඹලට ඡන්ද දෙන්නේ නැහැ උඹලට. ඒ විදිහට නිකන් මේ බලනෝ නිකන් වීරප්පන් වගේ ආගෙන අපි ආගෙන අර කියන මොකේද අර කොහෙද මේ ජර්මනියේ අර නාසිවාදයත් එක්ක මේ කටයුතු කරපු හිට්ලර් ගැන මේ මම හිට්ලර් වගේ කියලා එහෙම හිට්ලර් එමත් මතක් කරනවා ලැජ්ජ වෙන්න ඕන හිට්ලර් කෙනෙක් වෙනවනම් මේ ලෝකේ කවුරු හිට්ලර් කියන්නේ කළු ඉතිහාසයක් තියෙන මේ මානව සමාජයට බරපතල හානියක් කරපු ලෝකේ මානව සමාජයේ පැවැත්ම ભેද බින්නතා ඇති කරපු ඉතාමත් ක්‍රූර පාලකෙක් එහෙම වෙන්න දාදන්නේ එහෙම වෙන්න නෙමෙයි නිකම් මිස්ටර් බීන් කෙනෙක්වත් වෙන්න බෑ මොහුට බලයක් නැහැ සමාජ බලයක් නැහැ ජනතාවගේ බලයක් නැහැ ජනතාවගේ කැමැත්තක් ඡන්දයක් නැහැ මොහු ඡන්දෙදි පළවහැර පුජ්‍යලයා මේ පාර්ලිමේන්තුවේ අර විවත්තා ගැටයකින් මේ පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ බලය රැකගන්න ඔවුන් කරපු හොරකම් ආරක්ෂා කරගන්න ඔවුන්ට කොහොමෝ මේ දෙකට බෙදලා පවත්වාගෙන ආපු ක්‍රමය දැන් එකතු වෙලා හරි මේක ආරක්ෂා කරගන්න ඕන කියන ඒ අදහස ඇඟීම තමයි ඇතුව තමයි ඔය රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරගෙන තියෙන කාගෙත් එකඟතාවයත් එක්ක ඒ නිසා මොවුන් සියලු දෙනා පළවාරින්න පුළුවන් අපේ රටේ ජනතාවට පුළුවන් මොවුන්ව පළවාරින්න පහුගිය දවස්වල අර ගෝඨාභය රාජපක්ෂ මම ආගෙන පහුගිය දවස්වල කියනවා මට මේ චරිත දෙකක් තියෙනවලු මට චරිත දෙකක් තියෙනවා මට මූණු දෙකක් තියෙනවා ওই වගේ කතා කී කී හිටියේ අන්තිමට පරාණ බය පැනලා ගියපු පාර අපේ රටේ ජනතාවට එරෙහිව ගත්ත ක්‍රියාමාර්ගයක ජනතාව දක්වපු ප්‍රතිචාරත් එක්ක රටේ ඉන්න බරුව පැනලා ගිහිල්ලා මාලදිවෙන්ට ගිහිල්ලා සිංගප්පූරුවට ගිහිල්ලා අර කොහෙද තායිලන්තෙට ගිහිල්ලා හරි අමාරුවෙන් තමයි ගෙන්න ගත්තේ දැන් අන්න නඩු වලට දැන් මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා දැන් අන්න අධිකරණ වලින් දැන් අන්න ඒ පිළිබඳව කතා කරමින් තියෙනවා අපි දැක්ක පහුගිය කාලේ ඒ ප්‍රවෘත්ති. ඒ නිසා අපේ රටේ
දැන් යහපත් පාලනයක් හදා ගන්න ඕන අවංක මිනිසුන්ගේ පාලනයක් හදා ගන්න ඕන හොරා කන්නේ නැති මිනිසුන්ගේ පාලනයක් හදා ගන්න ඕන හොරා කන්න කවුරු හරි බලාපොරොත්තු වෙනා නම් ඔවුන් පවා ඔවුන්ට පවා අවශ්‍ය කරන නීති රෙගුලාසි හදලා හොරා කන්නේ නැති යහපත් පාලනයක් හදා ගන්න ඕන ඒක හදා ගන්න පුළුවන් අපේ රටේ යහපත් මිනිසුන්ට විතරයි ජාතික ජනබල වේගය වගේ ජනතා විමුක්ති පෙරමුණේ වගේ එහෙම මූලිකත්වයේ නායකත්වයෙන් ගොඩනැගෙන එහෙම ජනතා ව්‍යාපාරයකට විතරයි වගේ එකක් කරන්න පුළුවන්. එහෙම නැතුව නිකම් මේ අර සභා උත්තර සභා දක්ෂින සභා නේද? මේ වගේ කී කී නිකන් එක එක සභා හදලා අවස්ථාවාදී කල්ලිවාදී කණ්ඩායම් හදාගෙන ජනතාව නිකන් නොඑක් විදිහේ කතා වලින් රවට්ටන්න හදනවා. මේකට අහු වෙන්න අපේ රටේ ජනතාව මෙවැනි මේ විප්ලවීය අවස්ථාවක් අපේ රටේ නිර්මාණය වෙලා තියෙන්නේ. මේක යහපත් විදිහට අපේ රටේ ජනතාව කළමනාකරණය කරගන්න ඕන. ඒ සඳහා අවශ්‍ය කරන බලවේග අපේ රටේ හැම කෙනෙක්ම මේ වෙලාවේ ජාති ભેදයක් නැතුව පක්ෂ ભેදයක් නැතුව ආගම් ભેදයක් නැතුව අපේ රටේ සියලු ජනතාව එක්කහු වෙලා අපේ රටේ ජනතා අපේ දුවදරුවන්ට අනාගතයක් හදන්න පුළුවන් විදිහේ පාලනයක් අපේ රටේ දැන් ඉන්න නායකයන්ගෙන් දැන් ඉන්න පාලකයන්ගෙන් අපි පත් කරගන්න ඕන. ඒ පත් කර ගැනීම සඳහා දැන් මේ වෙලාවේ ගන්න තියෙන එකම තීරණේ දැන් ඔබල බලපු මල්ල ලිහලා බලලා ඔබල බලලා මේක හලලා බලලා තියෙන දැන් ඒ නිසා තව දුරටත් මේ UMP ශ්‍රී ලංකා අර ඒ විදිහේ මේ වාද ભેද හදාගෙන කටයුතු කරන්න අවස්ථාවක් නැහැ. දැන් මේක ගිලෙන්න හදාන්නේ අපි ඔක්කොම. ඒ නිසා මේක අපි බේර ගන්න ඕන. ඒ නිසා මේ රටට අපරාධ කරපු හැම කෙනෙක්ම අල්ලලා හිරේ දාන්න ඕන. හොරකම් කරගත්ත ධනයත් වෙන සියල්ලක්ම මහ භාණ්ඩාගාරයට රටේ ජනතාවට ගන්න ඕන. අරගෙන රට ගොඩ නගන්න ඕන. ඒ සඳහා අවශ්‍ය කරන යහපත් බලවේගයකට ඒ කියන්නේ රට වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන් රටේ තමන්ට වේතනයක් ගන්නෙ නැතුව අඩුම ගානේ කීර්ති ප්‍රශංසාවක් අපේක්ෂා කරන්නේ නැතුව අපේ රටේ ජනතාව කැප වෙන ජනතාවක් අපේ රටේ රාජ්‍ය බලය ගන්න ඕන. ඒ ගැනීම සඳහා දැන් මේ වෙලාවේ තියෙන එකම බලවේගය ජාතික ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ වෙන බලවේගය අපි දකිනවා. දැන් මේ සමාජයේ මේ ආසන සමුළු මේ කොට්ටා සමුළු තියෙනකොට අපේ රටේ ජනතාවගේ වැඳියක් තියෙම ජනතාවගේ අවබෝධය ඉතාමත් අර වලක වැටීම මොලේට ලාභයක් කියන එක දැන් අපේ රටේ ජනතාව අත්විඳලා තියෙනවා. තව දුරටත් බත් පැකට් එකට අරක්කු කාලේට අපේ රටේ ජනතාව ඡන්ද දෙන කාලය අවසන් වෙලා දැන් ජනතාව බුද්ධියෙන් රට ගැන හිතලා දරුවෝ ගැන හිතලා අනාගතය ගැන හිතලා අනාගතයේදී අපේ රටේ ජනතාව තීරණ ගන්න නියමිතයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ඔයා නිකන් සූදානම් වෙන්න එපා. රටේ ජනතාවගේ ලේ මතින් මේ බලයේ ඉන්න කරුණාකරලා. තමන්ට බලයක් නැහැ කියන එක තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා. එනිසා කරුණාකරලා රටේ ජනතාවට අවස්ථාවක් දීලා බහැර යන්න ගෞරවණීය විදිහට එහෙම නැත්නම් හෙටනිදා ජනතාව පටන් ගන්නවා පාරට බහින්න. ඔය ගෝරනාඩු වලට බය වෙන්නේ නැහැ. ඔය හදිසි නීතියට බය වෙන්නේ නැහැ. අපේ රටේ ජනතාව ඔය දාන රෙගුලාසි වලට බය වෙන්නේ නැහැ. අපේ රටේ හමුදා පොලිසියත් අපේ රටේ ජනතාවත් එක්ක හිටගන්න මේ අපරාධකාරීන්ව ආරක්ෂා කරන්න එපා. මහ බැංකුව බින්ද කියන චෝදනාව මොහොත තියෙනවා. එහෙම අපරාධකාරයෙක් කියන එක මම නෙවෙයි කියන්නේ දැන් ඉන්න අගමැති කියන්නේ. ඒ වගේම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කිව්වා රනිල් වික්‍රමසිංහ හිරේ දානකම් නිඳයන්නේ නැහැ කිව්වා සමහර මන්ත්‍රීවරුන්ට. දැන් ඒ මන්ත්‍රීවරු උජෝ වැඩමින් ඉන්න පාර්ලිමේන්තුවේ. ඒ නිසා මේ අප්‍රසන්න දේශපාලනය අපේ රටේ මේ කැත දේශපාලනය අයින් කළා. අපේ රටේ සුජාත යහපත් දේශපාලනයක් ඇති කරගන්න නායකයෝපත් කරගන්න අවංග මිනිසුපත් කරගන්න හොරු අල්ලන්න හොරා කාපු දේවල් අපේ රටේ ජනතාවටත්පත් කරලා දෙන්න පුළුවන් විදිහේ පාලනයක් හදා ගැනීම සඳහා අපේ රටේ ජනතාව තීන්දුව తీරන ගන්න ඕන. රටේ ජනතාවට අවස්ථාවක් දීලා බහැර යන්න ගෞරවණීය විදිහට. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.